හරි අපි දැන් කතා කරන්න යන්නේ මිනිසාගේ ඇස පිළිබඳව කතා කරන්න යන්නේ. මම මිනිසාගේ ඇස පිළිබඳ විස්තර කතා කරන එක දෙවෙනියට තියාගෙන මිනිස්සෙක්ගේ ඇහැක් අරගෙන දික් මිදික් අතර කපපුවා. දැන් ඔයා හිතන්නකො මිනිස්සෙක්ගේ ඇහැක් ගලවලා ගත්තාම මේක බෝලයක් වගේ. දැන් අපිට මෙහෙම මේ විදියට ඇහැ පෙවුනට ඇතුලේ තියෙන බෝලයක් වගේ එකක්. එතකොට මේ බෝලේ අරගෙන මම දික් අතර කපනවා. දැන් දැන් මිනිසාගේ ඇස නිකන් හරියට දොඩම් ගෙඩියක් වගේ කියලා. මේ දොඩම් ගෙඩිය මං දික් අතර හොම මේ අතර දික් අතර කපලා මං ඔයාට හොම පෙන්නනවා. එතකොට අපිට මේ පේන රූපයට කියන්නේ දික්කඩ කියලා. එතකොට දැන් මං ඔයාට කියලා දෙන්න යන්නේ මිනිස්සෙක්ගේ ඇහක් දික් අතර කපපුවම් පේන විදිහ. එතකොට මිනිසාගේ ඇසක දික්කඩ රූපයක් තමයි ඔයාට මම මේ කියලා දෙන්න හදන්නේ. මේ රූපය තනියම අඳින්න පුළුවන් වෙන්න ඕන නැත්නම් වැඩක් නැහැ. හරිද මේ වීඩියෝ එක දෙතුන් පාරක් නැවත නැවත බලන්න මං කොතනින්ද මේ රූපය අඳින්න පටන් ගන්නෙ කොතනින්ද අන්තිමට මම මේක ඉවර කරන්නේ හරිද ඒ නිසා හොඳ අවබෝධයෙන් ඉන්න බලන්න මම මේ කතාව පටන් ගන්න පුතේ මෙතනින් මේ තියෙන්නේ මිනිස්යාගේ ඇහි තියෙන කාචය මිනිස්යාගේ ඇහි තියෙන කාචය මේ කාචයට අපි කියන්නේ මම මෙහෙ නම් කරන්නද මේ පැත්තේ එතකොට ලේසි නේද බලමු අපි බෝඩ් එක කොච්චර දුරට පේනවද කියලා ගොඩක් දුරට පේනවනේ තව ටිකක් ඉස්සරහට ගන්නම් ගොහැ හැඳින රූපේ හරි එතකොට මේ තියෙන්නේ මිනිස්සෙගේ ඇහි තියෙන පුතේ කාචය හරි ඇහි තියෙන කාචය මේකට මම අංක 1 කියලා කියන්නම් මිනිස්සෙගේ ඇහි තියෙන කාචය මේකට අපි කියන්නේ පුතේ අක්ෂි කාචය කියලා කියන්නේ අංක 1 මොන කාචය කියලාද කියන්නේ අක්ෂි කාචය මොකද්ද මේ තියෙන්නේ අක්ෂි කාචය කතා කරන්නකො නැත්තම් බැරි වෙනවා මම ඔතන හිටියේ නැතුණාට මට වෙවුනේ නැතුණාට කමක් නැහැ බොරු කරන්න නැතුව හරියට කරන්නකො මේ තියෙන්නේ මොන කාචයේද අක්ෂි කාචය තමයි මේ තියෙන්නේ ඔන්න බලන්න ඊට පස්සේ අඳින විදිය ඈ අඳින විදිය මේ බලන්න මම ලස්සන චිත්‍රයක් අඳින්නේ නැහැ මම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් නෙමෙයි හරි ඒ වුණාට අත්‍යවශ්‍ය දේවල් ටික මම කියලා දෙන්න පොඩ්ඩක් ඇද එහෙම වෙන්න පුළුවන් ඉතින් ඔවා ගණන් ගන්න දෙයක් නෑ හරි හරි දැන් ඊළඟට මට කියන්න තියෙන මේ දෙක හදන්න මොකද? උදේ මිනිස්සෙගේ ඇහැ ඒ ප්‍රධාන තට්ටු තුනක්, ස්තර තුනක් තියෙනවා. මම මේ තට්ටු තුන තමයි අඳින්නේ. එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මිනිස්සෙගේ ඇහැේ තියෙන පළවෙනි ස්තරය. මිනිස්සෙගේ ඇහැේ තියෙන පළවෙනි ස්තරය තමයි පළවෙනි තට්ටුව තමයි මම මේ අඳින්නේ. එතකොට උදේ මෙන්න මේ තට්ටුවට මෙන්න මේ ස්තරේ. මෙන්න මේ තට්ටුව නැත්තම් මෙන්න මේ මොකද්ද ස්තරය මෙන්න මේකට අපි කියන්නේ මේකට මම කියන්නම් අංක මේ පැත්තෙන් නම් කරන්න ප්ලීස් ය අංක 2 කියලා කියන්නම් එයාට අපි කියන්නේ දෘෂ්ටි විතානේ කියලා දෘෂ්ටි දෘෂ්ටි විතානේ කියලා කියන මොන විතානේ කියලාද කියන්නේ දෘෂ්ටි විතානේ කියලා කියන ඊට පස්සේ දැන් දෙවෙනි තට්ටුව අඳිනවා ඔබ බලන්න අඳින විදිය දෘෂ්ටි විතානේ ලෝම මොම ඇවිල්ලා ඔගේ ඔබ බලන්න ඉස්සරහින් කුම්බනවා මම ඉතින් ආයෙ ඔහොම ගන්නවා දැක්කද ගත විදිය ඔයාලත් ගන්නකොට එහෙම ගන්න හරිද එතන මේ තට්ටුව මම මෙහෙම මෙහෙම අඳින්න මේක රුධිර කේශනාලිකා බහුලව තියෙනවා රුධිර කේශනාලිකා බහුලව තියෙනවා මේ එක එක්කෙනා මොකද්ද කරන්න කියලා අපි අන්තිමට කතා කරමු ඈ කාර්ය දොර බලාගෙන ඉන්න කොච්චර ඇදීන්නේ හරි. දොර මේ දෙවෙනි තට්ටුව මේ තියෙන්නේ අංක 3 කියලා කියන්නම්. එයාට කියන්න පුතේ රුධිර ග්‍රාහිය කියලා. රුධිර ග්‍රාහිය කියලා කියනවා. මොන ග්‍රාහිය කියලාද කියන්නේ? රුධිර ග්‍රාහිය කියලා කියනවා. රුධිර ග්‍රාහිය. මොකක්ද එයාගේ නම? රුධිර ග්‍රාහිය. ඊට සොන්න ඊළඟ තට්ටුව ඕම් බලා ගන්න අඳින විදිය නේ. ඕම් යනවා. ඊට පස්සේ මෙහෙම බොඩි එකක් තියෙනවා. ඒක මම මොකද්ද කියලා කියන්නම්. ඕම මේක වටේ කොහොමද යන්නේ ඊළඟ ඕම යන්නේ ඕම එන එතකොට මෙයාට මං කියන්නම් අංක 4 කියලා අංක 4 කියලා කියන්නම් එයාට කියන්නේ ශ්වේත ඝන ස්තර ශ්වේත ඝන ස්තර ශ්වේත ඝන ස්තරය කියලා කියන මොන ඝන ස්තරයේද ශ්වේත ඝන ස්තර ආ දැන් කොටස් එක කියන්න බලන්න අංක 1 මොකද්ද අක්ෂි කාචය අංක 2 මොකද්ද දෘෂ්ටි විතානේ අංක 3 මොකද්ද රුධිර ග්‍රාහී අංක 4 මොකද්ද ශ්වේත ඝන ස්තරේ තව වරක් කියන්නේ මේ මොකද්ද අංක 1 අක්ෂි කාචය අංක 2 දෘෂ්ටි විතානේ අංක 3 රුධිර ග්‍රාහී අංක 4
ශ්වේත ඝන ස්තරය. උදේ මේ ශ්වේත ඝන ස්තරේ සුදු පාට ඝනකම් ස්තරයක්. හැබැයි මේ ඉස්සරහ හරියේදී එහෙම නැහැ. ඉස්සරහ හරියේදී එහෙම නැහැ. ඒක සුදු පාට නැහැ. ආලෝකයේ ඇතුළු වෙන්න පුළුවන් විදිහට තියෙනවා. ඒකට කියනවා අපි අංග පහ ස්වච්ඡය කියලා. ස්වච්ඡය කියලා කියනවා. මොකද්ද නම? ස්වච්ඡය කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? ස්වච්ඡය කියලා කියනවා. මේ කොටසට අපි කියන්නේ මොකක් කියලාද? ස්වච්ඡය කියලා කියනවා. ස්වච්ඡය කියලා කියනවා. ආ දැන් කියන කොටස් පහ මේ මොකද්ද? අක්ෂිකාචය, දෘෂ්ටි විතාණය, රුධිරග්‍රාහිය, ශ්වේතඝන ස්තරය, ස්වච්ඡය. ආය කියන බලන්න. අක්ෂිකාචය වොන් සමහර කියන්නේ නිකන් ඉබ්බෝ වගේ ඔහේ බලාගෙන ඉන්නවා කට වහගෙන. ආ කියන්නේ අක්ෂිකාචය, දෘෂ්ටි විතාණය, රුධිරග්‍රාහිය, ශ්වේතඝන ස්තරය මේ මොකද්ද? ස්වච්ඡය. ස්වච්ඡය. ඊළඟට ඕම බලන්න ඊළඟ කොටස හදන විදිය ඕම බලන්න මම වෙන පාඩක් පාවිච්චි කරන්න මයිකෙට වෙන පාඩක් පාවිච්චි කරන්න හරි නැත්නම් ඔක්කොම එක පොඩේ වෙලා පැටලෙන්නේ මේ 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 ඕම මේ එයා අක්ෂිකාජයේ පොතේ අල්ලගෙන ඉන්නේ ඔය පේශි జాතියක් හරි එයා අක්ෂිකාජයේ කොහොම අල්ලගෙන ඉන්නේ එතන ඒවට කියමු අපි අංක කියද? එතන 6 නේද? අංක 6. ඒවට කියනවා පුතේ ප්‍රතියෝජක පේශි කියලා. ප්‍රතියෝජක පේශි කියලා කියනවා. ප්‍රතියෝජක පේශි. මොනවා කියලද කියන්නේ? ප්‍රතියෝජක පේශි කියලා කියන්නේ. මොන යෝජක පේශිද? ප්‍රතියෝජක පේශි කියලා කියනවා ඒකට. ඊට පස්සේ පුතේ මෙන්න මෙතනින් තව කොටසක් තියෙනවා නේ. මේකත් පුතේ පේශියක්. මේ අඳින්නේ ඇත්තටම ඔයාගේ ඇහි අර කළු පාට රවුම. කළු පාට වගේ රවුම, තද පාට රවුම. ඒක තමයි මේ ඇඳලා තියෙන්නේ. මේකට අපි කියමු අංක 7 කියලා. අංක 7 කියලා කියමු. එයාට කියනවා පුතේ තාරා මණ්ඩලය කියලා. තාරා මණ්ඩලය කියලා කියනවා. තාරා මණ්ඩලය. ඒතර ඔයාට පේනවද මේ තාරා මණ්ඩලයේ මැද්දේ ජූටි සිදුරක් තියෙන? එතනින් තමයි ඇහැට ආලෝකය ඇතුළු වෙන්නේ. මම ඒ සිදුර අංක 8 කියලා නම් කරන්න. ඒ අංක 8 කියන එකට කියනවා අපි කණීනිකාව 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 අද මට කියන්න බලන්න කොටස් එක කියන්න බලන්න අක්ෂිකාචය දෘෂ්ටි විදාණය රුධිරග්‍රාහිය ශ්වේතඝන ස්තරය ඊට පස්සේ මේනික ස්වච්ඡය මේ මොනවාද ප්‍රතියෝජක පේශි මේවට කියන්නේ තාරා මණ්ඩල දෙකක් නැහැ පුතේ මේ එකම කතාව තමයි මේ පේන්නේ මේ සිදුරට කියන්නේ කණීනිකාව. ඇසට ආලෝකය ඇතුළු වෙන සිදුර. කණීනිකාව කියලා කියනවා. අද හොඳට බලන්න රූපේදී. රූපේදී හොඳට බලන්න. රූපේදී හොඳට බලන්න. හරි. ඊට පස්සේ පුතේ මේ මේ හරිය මෙන්න මේ හරිය පිරලා තියෙන්නේ පුතේ ජෙලි වගේ ග්‍රවුන් එකකින්. මම ඒකට කියන්නා 9 කියලා. මේ හරියට පිරලා තියෙන පුතේ ඒ වගේ ජෙලි වගේ ද්‍රවය. මේකට කියන්නම් මම 10 කියලා. මේ ටිකට කියනවා පුතේ මේ හරියට කියන්නේ අම්මේ රසය, මේ හරියට කියනවා කාච රසය කියලා. නාංග 9 කියලා කියන්නේ අම්මය රසය. අම්මේ රසය අංක 10 කියන්නේ මොන රසයද? කාච රසය. අම්මේ රසයයි කාච රසයයි. අම්මේ රසය කාච රසය. ඊළඟට පුතේ මේ මෙතන තියෙනවා තැන එවගේ මෙතන තියෙනවා තැන මෙතෙන්ට අපි කියන්නේ අංක 11 මෙතෙන්ට අපි කියනවා අංක 12 කියලා කියන්නම් අංක 11ට කියන්නේ අන්ද බිඳුව කියලා අන්ද බිඳුව කියලා කියනවා අංක 12ට කියනවා කහලපේ කියලා මොන ලපේ කියලාද කියන්නේ කහලපේ කියලා කියනවා දැන් එහෙනම් දැන් කොටස් ගොඩක් එකතු වෙලා තියෙනවාට මේ මොකද්ද අක්ෂිකාචය මේ මොකද්ද දෘෂ්ටි විතානේ මෙයා කවුද රුධිරග්‍රාහිය මෙයා කවුද ශ්වේතඝන ස්තරය ඔහොම ඉස්සරහට යනකොට ඒක ඉස්සරහා මොකද්ද ස්වච්ඡය මේ මොනවද ප්‍රතියෝජක පේශි මේ තියෙන මොන මණ්ඩලයේද තාරා මණ්ඩලයේ මේ මැද්දේ තියෙන සිදුර මොකද්ද කණීනිකාව මේ හරිය පිරලා තියෙන ජෙලි වගේ ද්‍රව්‍ය මොකද්ද ආම්ම රසය මේ හරිය පිරලා තියෙන ජෙලි වගේ ද්‍රව්‍ය මොකද්ද කාච රසය මේ තියෙන මොකද්ද අන්ද බිඳුව මේ තියෙන මොන ලපේද කහ ලපේ අන්ද බිඳුවේ කහ ලපේ ඊට පස්සේ පුතේ මේවට කියනවා මෙයාට මම කියන්නම් මේ අංක කී කියලා කියන්නම්
අංක 13 කියලා කියන්නේ මෙවට කියන්නේ අක්ෂි පේශි කියලා. මොන පේශිද? අක්ෂි පේශි කියලා කියන්නේ මම මෙතනින් නම් කරන්නම්කෝ ඈ. අංක 13 එයාට කියන්නේ පුතේ අක්ෂි පේශි කියලා කියන්නේ. අක්ෂි පේශි කියලා කියන මොන පේශිද? අක්ෂි පේශි කියලා කියන්නේ. ඊට පස්සේ පුතේ මෙතනින් හට ගන්නවා ස්නායුවක්. ඒක මොළේට යන්නේ. හට ගන්නවා ස්නායුවක් ඒක මොළේට යන්නේ. මම ඒකට අංක 14 කියලා කියන්නම්. එයාට අපි කියනවා දෘෂ්ටික ස්නායුව කියලා. දෘෂ්ටික ස්නායුව කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? දෘෂ්ටික ස්නායුව කියලා කියනවා. ඉතින් ඔය තමයි මිනිසාගේ ඇසේ දික්කඩ රූපේ. මිනිසාගේ ඇසේ මොනකඩ රූපේද? දික්කඩ රූපේ. දැන් ඒතර පළවෙනියටම පුතේ රූපේ නම් කරන්න පුළුවන් වෙන්න කරගන්නකො. මේ ඇහක් දික් අතර කපපුවාම මේක නම් කරන්නේ කොහොමද? ඉතින් මේක නම් කරන්න බැරුව අපිට මේ ගැන විස්තර කතා කරන්න බෑනේ. ඒ නිසා හරියට නම් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ඊළඟ දවසේ ඔයාලා පන්තිය පටන් ගන්න කලින් මේ වගේ පුතේ ඇස් පහක් හයක්වත් කඩදාසි වල ඇඳලා නම් කරන්න ඕන. 10ක් විතර අඳින්න පුළුවන් නම් ඊටත් වඩා හොඳයි. පැහැදිලිද? ඊටත් වඩා හොඳයි. හරි. එහෙනම් කියන්න බලන්න මොකද්ද මේ අංක එක කියන්නේ? කියන්න ඕන කතා කරන්න ඕන නැත්නම් බැරි වෙනවා ඈ. අක්ෂි කාචය අංක 2, දෘෂ්ටි විතානේ අංක 3, රුධිර අග්‍රාහී අංක 4, ශ්වේතගන ස්තරය, ශ්වේතගන ස්තරයේ ඉස්සරහා ටික අංක 5, ස්වච්ඡය මේ දින අංක 6, ප්‍රතියෝජක පේශි මේ දින අංක 7, තාරා මණ්ඩලය ඊට පස්සේ මේ දින සිදුර අංක 8, තනිනිකාව මේ හරියට කියන්නේ අම්මේ රසය කියලා, මේට කියන්නේ කාජ රසය කියලා, මෙයාට කියන්නේ අන්ධ බින්දුව කියලා, මෙයාට කියන්නේ කහලපේ කියලා, මේකට කියන්නේ දෘෂ්ටික ස්නායුව කියලා. පැහැදිලිනේ? හරි. එහෙනම් දැන් ඉස්සෙල්ලාම කරන්න ඕන ඔය රූපය අඳින එක. මම ඔයාට කියන්නේ ඉස්සෙල්ලාම මේ කඩදාසියක අඳින්න. කඩදාසියක අඳින්න. පොඩි වෙලාවක් ගන්න. පොඩි වෙලාවක් ගියාට කමක් නැහැ. හරියට හැබැයි වැඩේ කරන්න. හරියට වැඩේ කරන්න. මං ඇඳපු පිළිවෙල මතක ඇදෙන්නේ. ඔයාට පිළිවෙල මතක නැත්තම් පොඩි වැඩක් තියෙනවා කරන්න. මොකද්ද? ආපහු වීඩියෝ එක මුලට ගිහින් බලන්න. ආපහු වීඩියෝ එක මුලට ගිහින් බලන්න. ඔයාට ඕන තරම් පුළුවන් නේ වීඩියෝ එක මුලට ගන්න, ඒ අදාළ තැන් වලට ගන්න. එතකොට බලා ගන්න පුළුවන් ඔයාලට කොටස් එක ඇන්දෙම කොහොමද කියලා. නැත්තම් දැන් අර අන්තිම රූපේ දැක්කහම එකපාරට පොඩ්ඩක් අවුලක් යනවනේ. ඒ නිසා ඔයාලට ඕන නම් පුළුවන් වීඩියෝ එක මුලට ගිහිල්ලා ආපහු මුල ඉඳන් මම ඇඳ විදිහට අඳින්න පටන් ගන්න ඔයා. හරි. වෙනම නම් කරන්න දෙොල්ලේසි. තනියම කරන්න.
හරියට අඳින්න. දැන් පේනවා මදිනා වීඩියෝ එකේ මුලට ගිහිල්ලා අපහු අඳින්න බලන්න.
දැන්නගේ රූපස්ථාන ඇඳලා ඉවර වෙන්න ඕන නේද? දැන් මම ලියපු අකුරෙම කියවන්න බැරිව තියෙද්දන්නේ කාටවත්. දැන් මෙහි හරියට අංක ටික නම් වුණානේ. මෙයා අංක 1, මෙයා අංක 2, මෙයා අංක 3, මෙයා අංක 4. මෙයා අංක 5, මෙතන අංක 6, මෙතන අංක 7, මේ සිදුර තමයි අංක 8. ඊට පස්සේ මෙහි හරිය අංක 9, මෙතන අංක 10, මෙතන 11, 12. रुधिरग्राह्य श्वेतगण स्तरय स्वच्छय प्रतियोजक पेशी तारा मंडलय कनीनिकाव अम्य रसय काच रसय अंद बिंदु कहलपय अक्षिपेशी दुष्टिक स्नायु दुन्ने मिनिसागे ऐसा क्या दुन्ने मनुष्य दिखर कपुआ मेकड़ के दिखड़ रूपे मे दिखड़ रूपे अंदर कोटास्तिक नामकरण हेतमा क्या दुन इधर मेको आट पुलवांग कोटास्तिक नामकरण अंदर मट हरी ले क्रियाकार विधि क्या दिन दम मनुष्य की एहट पे एहट पेन वकी एहट पेन वकील कथा मेकड़ मोलिया संबंध एहई मोल दिखमती बोतम अभीट पेट एहई मोल संबंध कैको दुष्टिक स्नायु की तम अभीट एसपेम सिद्धवे हर इतकोट दिता हेमोटम मेटिक पुल अने දැන් හැමෝටම මේ ටික පුළුවන් කියලා තමයි මගේ විශ්වාසය. හරි. හැමෝටම මේ ටික පුළුවන් කියලා තමයි මගේ විශ්වාසය. හරි. එහෙනම් ඔච්චර තමයි මේ සතියේ වැඩසටහන. දැන් ඔයාලා වීඩියෝ දෙකක් බැලුවා. ලබන සතියේදී අපි සාකච්ඡා කරන්න පුතේ මිනිසාගේ ඇස සම්බන්ධව ඉතුරු කොටස් ටික. හුඟක් වෙලාවට ලබන සතියේ පන්තියේදී ඇහැ කියන කොටස ගොඩක් දුරට ඉවර වෙයි. ඊළඟ සතියේ පන්තියේදී කන කියන මාතෘකාව කතා කරාට පස්සේ පාඩම ඉවර වෙයි. संबंध मुगद पुर्दे पानी करना पाड़ी අපිට එක පන්තියක් මේ දවස්වල වැඩි වෙලාන තියෙන්නේ විභාගේ ලියන 11 අවසර කට්ටිය කට්ටියක් තියෙනවනේ තාම වෙනදාට ඒ කට්ටිය නැහැ. ඉතින් හරි කොහොම හරි රූපය පස් පාරක්වත් ඇඳලා පුරුදු වෙන්න තනියම නම් කරන්න. ඒ වගේම තමයි අපි ළඟදීම 9 අවසර පන්තිය ශාලා පන්තියක් විදිහට ආරම්භ කරනවා. හැබැයි තාමත් අපි එහෙම පටන් අරගෙන නැහැ. ශාලා පන්තියක් විදිහට ආරම්භ කරනවා ළඟදීම. හරිද? ලබන සතියේත් පන්තිය ඔන්ලයින් විදිහට තියෙන්නේ. ළඟදීම පටන් ගන්නවා. ඉතින් මේකෙදි මේ අර Zoom class එක කරන්නේ නැත්තේ ඇයි කියලා සමහර කට්ටියට පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ නේද? ඒ කියන්නේ Zoom එක කරේ නැත්තන් නිකන් අඩුපාඩුවක් වගේ කියලා. දැන් ඔයාලට මතකයිනේ අපි Zoom එකෙන් class එක කරලා video එක විවිධ වෙලාවල කැඩෙනවා, හරියට පේන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ටික දිනකට විතරයි Zoom එකෙන් හරියට කරන්න පුළුවන්. අනිත් අයට Zoom එකෙන් කරන්න බෑනේ. දැන් ඔයාලට මේ video එක දුන්නා වෙනසකට තියෙන්නේ මමත් එක්ක ඔය වෙලේ සජීවී නැහනේ. ඔච්චර විතරයි. හැබැයි ඉතින් ඔයාට පුළුවන් මම ඉන්නවා කියලා හිතාගෙන වැඩ ටික කරන්න. මම වීඩියෝ එකේ කොහොමත් ඉන්නවනේ. හරි. එහෙනම් ඔච්චර තමයි කතා කරන්න තියෙන්නේ. එහෙනම් ආයුබෝවන්.